නැති ඒක යාගේ අදහසක්නේ මොකද විග්නේශ්වරන් මහැමතිවරයා කොහොමත් අපි දන්නවා අන්තවාදී අදහස් දන්න කෙනෙක් කියලා. අද ඊයේ නෙවෙයි එයා ඔය ස්ථාවර විඳලා කතා කරලා තියෙන්නේ. ඉතින් අපේ ගනුදෙනුව තියෙන්නේ ඇත්ත වශයෙන්ම TNA පක්ෂයත් එක්ක. ඒගොල්ලෝ එක්ක තමයි අපි සාකච්ඡා කරන්නේ ව්‍යවස්ථා සංශෝධන ඒ තේරීම්කාරක සභාව මෙහෙයුම් කොමිටුව ඒ අයත් එක්ක තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් ඒගොල්ලෝ මෙනින් පක්ෂ පිහිටවනා නම් ඒක ඒගොල්ලොන්ගේ වැඩක්. අපිට ඒවට මේ ඇඟිලි ගහන්න උවමනාවක් නැහැ. ඉතින් අවසානයේදී ජනතාව ඡන්දෙ දෙන ආකාරයෙන් තමයි ඒවා පිළිගන්නවද නැද්ද කියන එක ඔප්පු වෙන්නේ. ඔප්පු වෙන්නේ නැත්තේ. ඉතින් අපි ඒ ඒ ඒ ගැල්ලුව නැහැ. ඉතින් ඒක ඒක ඒගොල්ලන්ගේ යාගේ අදහසක් මම පදනම් කරගෙන එයා මේ අලුතෙන් පක්ෂයක් පිහිටවන්න යන එකට එයා වගකීම බාර ගන්න ඕනේ. මේ ජාතිවාදී පක්ෂ උතුරේ විතරක් නෙවෙයි තියෙන්නේ, දකුණෙත් තියෙනවා ජාතිවාද පක්ෂ. නැගිනේරත් තියෙනවනේ ජාතිවාද පක්ෂ. ඒ ජාතිවාදී අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. ජාතිවාද ජාතිවාදී මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික පක්ෂයක්. අපි ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා මේ රටේ විවිධාංග ආරක්ෂා කරලා ශක්තිමත් කරලා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගිය යුතු කියන පැහැදිලි ස්ථාවරකින් ඉඳලා කටයුතු කරන පක්ෂයක්. ඉතින් අපි ඒ ජාතිවාදී පක්ෂයත් එක්ක අපේ කිසිම ගනුදෙනුවක් නැහැ. මේ රට සියලු දෙනාගේ රට. හරිද? මේ රට මේ කෑලි කෑලි වලට වෙන් කරලා, හරිද, මේ ප්‍රදේශවල ඉන්න ඕනේ මේ අය පමණයි, මේ ප්‍රදේශවල ඉන්න ඕනේ මේ අය පමණයි කියලා වෙන් කරලා තියෙන රටක් නෙවෙයි. හැබැයි අපි මේ රටේ ඒ ඕනම කෙනෙකුට ගිහිලා වෙළඳ ව්‍යාපාරයක් කරන්න අවස්ථාව දෙන ගමන් ජාතිවාදයක් ඇති කරන්න, නැත්තම් ප්‍රශ්නයක් ඇති කරන්න සංවිධානාත්මකව ගිහිල්ලා කටයුතු කරන්නත් අපි සූදානම් නැහැ. ඉතින් අපි දන්නවා එතන තියෙන ප්‍රශ්න. හැබැයි ඉතිහාසයේ දිහා බැලුවම ඔය ප්‍රභාකරන්ලා එන්නට කලින් සිංහල බේකරි කාර්යවනේ ඔක්කොම හිටියේ යාපනේ. එයා පන්නලා දැම්මනේ මුස්ලිම් ව්‍යාපාරිකයෝ කී දෙනෙක් පන්නලා දැම්මද උතුරේ. ඒ ඉතිහාසයත් අමතක කරන්න එපා. ඉතින් මේ රටේ ඕනම තැනක ගිහිල්ලා ඕනම කෙනෙකුට වෙළඳ ව්‍යාපාරයක් කරන්න ඉඩ අවස්ථා සලසලා දෙන්න ඕනේ. ඒක මූලික ප්‍රතිපත්තියක් අපේ.